प्रेक्षक प्रतिचार आहार සාදා ගන්නේ මේ බයිරා නිෂ්පාදනත් එක්ක එකතුලා කියන දේ ඔබට පෙන්වන්නට ඔන්න අපි අරගෙන අවිලා තියෙනවා අද දවසේදී රස රෙසිපි. ඉතින් සුපුරුදු විදිහටම අපි ඉන්නේ කිංග්ස්බරි හෝටලේ තවත් ලස්සනම තැනක සී රෙස්ටුරන්ට් එක හරිය. ඉතින් මේ තමයි අපි සී රෙස්ටුරන්ට් එකවට තමයි සිටින්නේ. ඉතින් සුපුරුදු විදිහටම අදත් එකතුලා ඉන්නවා කිංග්ස්බරි හෝටලේ එක්සෙක්ටිව් ෂෙෆ් කිත්සිරි ඩි සිල්වා මහත්මයා. කොහොමද ෂෙෆ්? හොඳයි හොඳයි. අද මටත් කලින් ඇවිල්ලා ඒක තමයි මගේ උදව් ඕනේ නැද්ද අද ගණන් හිටියට ගොඩක් හොඳයි හරි එදින ඔන්න අපි අදත් සුපුරුදු විදිහටම අලුත් දෙයක් කියලා දෙන්න සූදානම් මොකක්ද ෂෙෆ් මේ අපි හදන අලුත් දෙයක් අලුත් දෙයක් මත නෙමෙයි අපි මේක මේ විතර නද පොඩ්ඩක් සුප් එකකට යමු කියලා සුප් එකකට ගොඩක් හොඳයි මේ අපි කියමු චිකන් එක් ඩ්‍රොප් සුප් එකක් චයිනීස් විදිහකට නෙමෙයි මං අපි ගෙවල් හදන්නේ කොහමද චයිනීස් විදිය අපි කියමු චයිනීස් නෙමෙයි කියලා. ඔව්. ගෙවල් වල කොහමද ලේසියෙන් සුප් එකක් හදාගන්නේ? මට උත්තර පොඩක් දෙන්නවා මෙතන. හරි. අනේ ඉඳ තියලා. හරි. අපි මේ වගේ මේ චිකන් බ්‍රෙස්ට් එකක් ගමු. අහහ. මං වතුර එක තිබ්බා බොයිල් වෙන්න. හරි. අපි බොයිල් වෙන ගමන් මේ චිකන් එකේ කටු කැලලක දාගමු උතුර ෆ්ලේවර් එකට හොඳයි. මේ වගේ අහහ. කිප් වගේ කපාගම් පොඩියට. ඔව්. බයිරහ නිෂ්පාදනයෙන් ඔබට ලබා ගන්න පුළුවන් චිකන් බ්‍රෙස්ට් එක විතරක් නෙමෙයි චිකන් තයිස් චිකන් ලෙග් චිකන් වින්ග්ස් ඒ විතරක් නෙමෙයි ඔබට මේ මැරිනේටඩ් චිකන් තයිස් ලෙග්ස් වින්ග්ස් බ්‍රෙස්ට් එක මේ හැම දෙයක්ම ඔබට ලබා ගන්න පුළුවන් ඉතින් මැරිනේටඩ් චිකන් මේ නිෂ්පාදන මේ පැකට් බොහොම සුවිශේෂී ඒ වගේම බොහොම ගොඩක් දෙනෙක් ඉල්ලන නිෂ්පාදනයක් බවට පත් වෙලා තියෙන ඉතින් ඕනෑම මොහොතක බොහොම ඉක්මනින් අපි කැමති ආහාරයකට බොහොම අපූර්වට ගැලපෙන දෙයක් නිෂ්පාදනයක් තමයි චිකන් මැරිනේටඩ් චිකන් නිෂ්පාදනය. අපි දැන් අර කටු කැල දැම්මනේ. හ්ම්. මේක දාන්න ඉස්සෙල්ලා මේ කටු කැල අරන් දාමු. අහහ. මොකද දැන් ඕගොල්ලෝ සාමාන්‍ය බෝල් චිකන් එකක් කරන් හදනවනම් මේ විදිහට බෙස්ට් එකකින් කරලා ලෙග් එකේ මීට් එකකින් කරලා කටු ටික දාලා පොඩ්ඩක් තැම්බුවොත් හොඳයි. ඒ හින්දා අපි මේක නැත්තම් ඕගොල්ලන්ට මේකත් එක්ක මික්ස් වුණාට පස්සේ හ්ම්. ලොකු ප්‍රශ්නයක් වෙනවා. හරි. ඉතින් මෙහෙම දැම්මා. දාලා චිකන් ටික අපි හොඳට තම්බා ගන්නවා තම්බා ගත්තා මේ ඔය ස්ටොක් එකෙම ඔය විදිහටම යන්න ඕන ඊට පස්සේ අපි චිකන් පවුඩර් ටික මේකෙම ඇඩ් කරගමු හ්ම් ටේප් මේසේ හැඳි දෙකක් විතර මේ ඇඩ් කරගත්තා හරි මේකට තව ටිකක් මං ආසයි මේකට තව රතු ලුණු ඒක දෙකක් විතර පොඩක් දාන්න පුළුවන් නම් හොඳයි අහහ හරි මේ විදිහට අපි ස්ලයිස් කරගෙන ඒ ආකාරයෙන් පුංචියට රතු ලුණු කැපිලි චොප් කරගෙන අරකට එකතු කරගන්න ගමන්න මතක් කරන්න ඕනේ මෙන්න මේ චිකන් කුරුමා කියන නිෂ්පාදනයත් බොහොම සුවිශේෂී ඒ වගේම බොහොම අපේ ගෘහණියන්ගේ කැමැතිම නිෂ්පාදනයක් බවට පත් වෙලා තිනවා. ඉතින් ඔබ දන්නවා කු චිකන් කුරුමා කියන්නේ ඕනෑම විදිහකට කන්නට පුළුවන් බොහොම රසවත් ආහාර වේලක්. එතකොට චපාති එක්ක එහෙමත් නැත්නම් රොටිත් එක්ක මේ කැමැති විදිහකට ඔබට චිකන් කුරුමා භාවිතා කරන්න පුළුවන් ඒත් එක්කම දැන් අපි ලුණුත් එකතු කරගත්තා දැන් සුදුලුණු මේක ඇත්තටම මේක මගේ ඕන් රෙසිපි එක මම සාමාන්‍ය ගෙදර ගොඩක් කාලට හදලා දෙන රෙසිපි එක අහහ හරි චික් සුදුලුණු ටික දාගත්තා සුදුලුණු තැම්බෙනකොට එහෙම සුප් එකත් එක්කම කන්න පුළුවන් අහහ රයිට් ඊට පස්සේ චිකන් ස්ටොක් එක දැම්මා ඕම් පොඩ්ඩක් අපි බොයිල් වෙන ඇරලා ඊට පස්සේ අපි මේ කඩේ ගන්න පුළුවන් ස්වීට් කෝන් ඔව් ටින් එක ඔව් අපි ස්වීට් කෝන් ටින් එක මෙහෙම කඩාගත් කතා ටින් එක කඩාගෙන සුපිරි සල්ලල මිලදී ගන්න කරගත්තා. ඒත් එකතු කරගන්න. මේ සැහැඳි. දැන් ටින් එක නම් ටින් එකම දැම්මත් කමක් නැහැ. ටින් එකම දැම්මත් කමක් නැහැ. හ්ම්. මේක දාගත්තා. මේක මේ විදියට තවත් කොහොම බොයිල් වෙන ඉඩ තිබ්බා. හ්ම්. කියලා බට චුට්ටක් ඇඩ් කරගන්න මේකට. අහහ. සෝල්ට් ඇන්ඩ් බටර්. දැන් අපි බටර් ටිකුත් ඇඩ් කරගත්තානේ දැන් පේනවා දැන් ඉතින් කොහොම බොයිල් වෙන දුන්නට පස්සේ ආ ස්වීට් කෝන් එකේ තියෙනවා මේ කෝම් ෆ්ලා ඒ ස්ටාර්ච් එක ටිකක් තියෙනවා කෝම් ෆ්ලා මේකේ අපි අන්තිමට බලමු
ස්ටික් මදි නම් ඊට පස්සේ අපිට ඇඩ් කරන්න පුළුවන් කෝන් ෆ්ලා ටික කෝන් ෆ්ලා ටික දැන් මේ චිකන් එකයි සුට් කොණි ඔක්කොම බොයිල් වෙනවා අපි දැන් මේකට අන්තිමට අපි ඇඩ් කරගමු බිත්තර දෙකක් මේ බිත්තර දෙක කඩලා හොඳට මෙහෙම මික්ස් කරගෙන थिकनेस මම හිතන්නේ හොඳටම ඇති වෙයි. දැන් නම් හොඳටම ඇති වගේ. ඔව්. දැන් හොඳටම හොඳයි. ඔව්. දැන් අපි සුප් එක රෙඩි. හ්ම්. ගම්බරිස් පුඩු කුත් දාගමු. හරි. හරි. දැන් අපි අන්තිමට මේ පිටර අපි දැන් මේ කරගත්තානේ. අහහ. තමන් කැමති නැත්නම් කහමදේ සුදුමදේ විතරක් දාන්නත් පුළුවන්. හ්ම්. මේම දැම්මා පිටරේ. තාප ගමන් කෙලිම මේ වගේ මිස් කරන්න ඕනේ. ඔව්. තාප. දැන් පිටර කැටි ගහනවා. දැන් बित्रे करेगा दाब को मां ऑफ कराएं तो आपे सूप पे रेडी हरे राइट और ना दें तावत पोड़क थिक के लाए मने थिक ताव पोड़क बित्रे रे तावत थिक के नो दें तेरे ने मेसरी आवाने की इतराए ने मेसरी आवाने की इतराए पेटिस चला मैं पोड़क कपिटे मेरो के दोनों कोल जा करेगे ना दोनों कोल टिको को तापिटे गाने शेकड තියා ගන්න පුළුවන් පුඩින් දාන්න. ඉතින් ෂෙෆ් දැන් සුප් එක මේසෙට යවන්නට තවත් ලස්සන කරගන්න කන් මම හිතුවා මේ බයිරා නිෂ්පාදනය ගැන පොඩ්ඩක් නැවත වාරයක් මතක් කරොත් හොඳයි කියලා. මොකද අවුරුදු 40කටත් වඩා ආපු දීර්ඝ ගමනකින් තමයි මේ වෙනකොටත් මේ බයිරා සියලුම නිෂ්පාදන අංක එක බවට පත් වෙලා තියෙන වෙළඳපළ. ඉතින් බොහොම සෞඛ්‍ය ආරක්ෂිත ඇසුරුම් එක්ක පෝෂණයෙන් පිරුණු මේ කුකුල් මස් මේ හැම දෙයක්ම අපිට ගෙන එන්නේ අපි වෙනුවෙන් මේ බයිරා නිෂ්පාදන පෙළ. ඉතින් බයිරා නිෂ්පාදන වලින් මතක් කරන්න ඕන චිකන් කුරුමා එවැගේම චිකන් මැරිනේටඩ් සා චිකන් සොසේජ් එවැගේම චිකන් මීට් බෝල්ස් ගත්තාම ඔබට පුළුවන් අපේ කාර්යබහුල ගෘහණියන් වෙනුවෙන්ම තමයි මේ නිෂ්පාදන පෙළ ඇවිල්ලා තියෙන්නේ මොකද බොහොම ඉක්මනින් පිසිනලා දා ආහාර නිසා ඔබ කැමති විදිහට මේ හැම දෙයක්ම සකස් කරගන්නට පුළුවන් පිළියෙල කරගන්න පුළුවන් ඉතාමත් රසවත් විදිහට. ඉතින් ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක්ට ගැලපෙන ආකාරයට තමයි මේ බයිරහ නිෂ්පාදන පෙළ අපිට ඇවිත් තියෙන්නේ. ඒත් එක්කම සුප් එක පැත්තට අපි ගියොත් දැන් සුප් එක මම මේ ප්ලේට් එකට දැම්මා. ඉතින් මේ වගේ අපි පොඩ්ඩක් ලුණු කොළ ටිකක් උඩින් දැම්මම පස්සේ අපි මේක සර්ව් කරන්න අපි රෙඩි. සුප් එක රෙඩි. බාන හරිම ලස්සනයි ඒ වගේම සුවඳත් ඒ වගේමයි සුවඳත් බොහොම අපූරුයි මේ ආකාරයෙන් ඔබට පුළුවන් ඔබේ නිවසට එන අමුත්තෙකුට රාත්‍රී ආහාර වේලකට ඔබේ පවුලේ හැමෝටම ඉතින් ජීවිතේ විඳින්න පුළුවන් මෙන්න මේ වගේ රසවත් ආහාර වේලක් අනිවාර්යයෙන්ම රස බැලුවොත් විතරයි. ඉතින් මේ ආහාර වේල තවත් රසවත් කරන්නේ තවත් පෝෂදායි කරන්නේ බයිරහ චිකන් නිෂ්පාදන විතරයි. එහෙමනම් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා මේ ආකාරයට බොහොම අපූර්ව සහ රසවත් ආහාර වේලක් සාදා ගන්නට කියලා දුන් Kingsbury Hotel Executive Chef Kitsiri De Silva මහත්මයාට ගොඩාක් ස්තුති. Thank you chef. Thank you so much. එහෙමනම් ඔන්න රස රෙසිපි සමගින් සමුගෙන යන්නටත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අමතක කරන්න එපා අද අපි හදපු සුප් එකත් ඔබත් රස විඳින්නටම ඕනේ. එතකොට තමයි අපිට ගොඩක් සතුටු. සහ මේ වෙනකොටත් ඔබ පසුගිය සතියේ වාසනාවන්තයා කවුරුන්ද කියලා දැනගෙන ඉන්නවා ඇති. ඒත් එක්කම ඔබටත් පුළුවන් වාසනාවන්තයෙක් වෙන්න. අපි මේ පාවිච්චි කරන සියලුම සහ ඔබ කැමැතිම නිෂ්පාදනයක් භාවිතා කර රසවත් රෙසිපි එකක් නිර්මාණය කරන්න. ඒ රෙසිපි එක අපිටත් එවන්න අපිත් හදලා බලලා රසයින ඔන්න තියෙනවා බොහොම වටින තෑග්ගක්. එහෙමනම් රස රෙසිපි සමගින් සමගින යනටත් වෙලාව ඇවිල්ලා තියෙන නිසා රැඳිලා ඉන්න ලියසෙවණත් එක්ක තවත් ගොඩක් දේවල් තියෙනවා අපි ගෙනාපු ඔබ වෙනුවෙන්.